ගොඩාක් වෙලාවට ස්වාමීන් වහන්ස මේ සිතුවිලි එන එක දිගින් දිගටම මේ සිතුවිලි දිහා බලාගෙන ඉඳලා ටික ටික අඩු කරගන්න උත්සාහ කරනවා. ඒ ස්වාමීන් වහන්ස තාම මේ සිතුවිලි එනවා යනවා කියන එක එකේ තියෙන ගැප් එක ටිකක් අඩු වුණා. නමුත් ඒක මේ ටිකක් මියුට් වෙලා තියෙන තත්ත්වයට ආවේ නැහැ ස්වාමීන් වහන්ස. ඒකට උපදෙසක් බලාපොරොත්තු වෙනවා. ඒකට පොඩි ඉන්ස්පිරේෂන් එකක් අවශ්‍යයි. මේ කාලේ විශේෂයෙන්ම අර පොඩ්ඩක් මම එක කිව්වේ අර බුද්ධාලම්බන පීතියන දෙයක් කල්පනා වෙන්න ඕනේ පිං මහත්තයෝ. ලංකාවේ ඉන්නවා නම් ලංකාවේ හොඳ තැන් තියෙනවා කැලණිය වගේ හොම තැන්. අපිට බුද්ධගයාව එහෙම යන්න බෑනේ. ඉතින් කැලණිය තව මේ විශ්ව ශක්තිය තව බුදුහාඳු ජීවමානව වැඩපු තැන් තියෙනවා. බුදුහාඳු නිකම් වඩින්නේ නැහැ කොහෙවත්. එතකොට මොනාර හේතුවක් තියෙනවා අනාගතයට ඒවා දේවල් පීටල යනවා. ඉතින් සමාට අපි අර ඒ තැන්වට පොඩ්ඩක් ගිහිල්ලා එහෙම එහෙම යන එකත් එක්ක උදව් වෙනවා Tamanට අර එහෙම ගැම්මක් ගන්න. මොකද හදිස්සිය අපි අර ඒ වගේ අපේ හදවත ඇරෙන්නත් ඕනේ. හදවත බ්ලොක් වෙලා ඉන්නකොටත් ගැටලු තියෙනවා. තව එකක් තමයි අපි බලන්න ඕනේ අපි සමාජකලාවට අපි ළඟ ඉන්න අය ඥාති අම්මා තාත්තා සම්බන්ධව හෝ සහෝදර සහෝදරියෝ සම්බන්ධව හරි ඒවල මොන හරි එක්ක උදව් වෙච්ච යාළු මිත්‍රයෝ හරි මොකක් හරි මොනහරි අමනාප වෙලා තියෙන මොනහරි තැනක් තියෙනවා නම් මොනහරි එහෙම අර අපිට ටිකක් අර තද කරගෙන අපි හිතේ තියෙන තත්ත්වයක් තියෙනවා නම් ඒව තමයි කල්පනා වලට අපි ඒව මගහරිනවා නම් ඒක වටිනවා. මේ අර ඒව අපි ඒක අවංකව බලන්න වෙනවා අපේ තියන අර ඒක ගිහිල්ලා එක්ක සමාව අරගන්න හරි මොකක් හරි අන්න ඒව ඒවත් කරන්න ඕනේ. අන්න ඒකට මේවා ටිකක් ගොඩක් ක්ලියර් වෙන්න පටන් ගන්නවා. ඒ කියන්නේ අර අපිට ශක්තිය එන්න පටන් දැන් මේ අපිට ශක්තියක් නැති තත්ත්වයක් තමයි හින්දා තමයි අර සිතුවිලි එක එක මෙහෙම ඇවිල්ලා අර හිත පාලනය කරන්න පුළුවන් අර චිත්ත ඇතුලෙන් එන ශක්තිය ගන්න ඕනේ. ඒකත් අපි අඳුර ගන්න පුළුවන් වෙන්න ඕනේ අර අපි වෙච්ච වැරදි වැරද්දා කන අතීතේ වෙලා තියෙනවා නම් දැන් වෙනවා නම් මේ අර එහෙම වෙනකොටත් ඒක ඒව ක්ලියර් කරාමත් ශක්තියයි මේකට එනවා පණක්. අනිත් එක තමයි අර වගේ තැන් වලට පොඩ්ඩක් විසිට් කරන්නත් පුළුවන් නම් ඒකත් හොඳයි. එහෙම වුණාම අනිවාර්යයෙන්ම බුදු පියාණන් වහන්සේගේ ඒ චමන්ත අනිවාර්යයෙන් මේ මගට යන්න ඕන. ඒ වගේම අර දේශනාවල් ටිකක් අර එක විදියකටම භාවනා කරන්න නැතුව කියව පොඩ්ඩක් යන්න ඕන. බල බල යනකොට තැන් නෙරුවින් එනවා බුදුහාමුදුරු තරම් මේක ලීල් මේක මේ මොනවාද අපිට මොන හරි හිර වෙලා තියෙන දෙයක් ලීල් කරන් මේක නිදාකරණය කෙනෙක් කරන කෙනෙක් මං හිතන්නේ නැහැ. චූටි ප්‍රඥා ස්වාමීන් වහන්සේ දැන් මම ඇත්තටම දැන් බුදුහාමුදුරුව ගැන එහෙම තියෙන ගෞරවය ඇති වෙලා එතකොට දැන් ධර්මය සංඝයා වහන්සේ ගැන ගෞරවය ඇති වෙලා එහෙම ඇති කරගත්ත වෙලාවේදී හිතට මගේ පාලනයකින් තොරව එකපාරට මේකේ නෙගටිව් සිතුවිල්ලක් එනවා ස්වාමීන් වහන්සේ. ආවට පස්සේ ඒක මම ට්‍රයි කරලා මේක මෙහෙම හිතන්නේ හිතෙන්න හොඳ නැහැ කියලා හිතනවා. නමුත් අර ඒක අකුසලයක්ද දන්නේ නැහැ ස්වාමීන් වහන්සේ. නෑ 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 මම දන්නවා මට තේරෙනවා ඒ කියනකොට මේ ඒක එහෙම නෙගටිව් කියලා හිතන්නේ ඒකට පණ දෙනවා ඒක භයානකයි. ඒක එහෙම තිබිච්චා ඒක ආපුවා. ඒ සිතුවිලි කවදාවත් තමන්ගේ නෙමෙයි. ඔය ආපුවා. හොඳයි ඔයගේ ප්‍රශ්න අහන්න මම දන්නවා පොඩි සිම්පල් දේවල්. හැබැයි ඒක එහෙම ආවම එහෙම හෑන්ඩල් කරන්න ඕනේ. ඒක මේ මෙහෙම සිතුවිල්ලක් කියලා ගන්න නැත්තම් ඊට පස්සේ එහෙම හිටියත් යටිහිතෙන් තීරෙ හින්දා ටිකක් එනවා එනවා නම් ඒක ආපුවා. ඒක එක්සෙප්ට් කරලා එහෙම පව් කියලා ඒවා බය වුණොත් තමයි පව් වෙන්නේ. ඒක නැත්තම් පව් වෙන්නේ පව් සිද්ධ වෙන්නේ නෑ නෑ නෑ. ඒ බය වෙන එකයි එහෙම හිතන එකයි තමයි පවක් වෙන්නේ. ඒක පව් කියලා හිතන එක තමයි ඒ අපි මමත්වෙන් හිතන එක තමයි ලොකුම පව. මෙතන එහෙම දෙයක් තියෙනවා එහෙම මම තමයි කරන්නේ ඔහොම හිතන එක පව වැඩි.